ආයි පොබන් ආරෝග්‍ය YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් බෝ පිළිගන්නවා අපි වසවස ගැන කතා කරනවානේ අත කාලනම් කන බත් ඇටේ ඉඳලා හලාහල විෂ වෙනකල් සැහැන විෂ තියෙනවා දැන් අපිට තියෙන සැකී තියෙන්නේ හලාහල විෂත් මේ යන විදියට මොනතරම් හෝ ක්‍රමයකින් අපේ බත්පතට එයිද කියලා එතන විෂ ගොඩක අපි ඉන්නවා හැබැයි මේ ඇඟේ තියෙන විෂ අපිට අයින් කර ගන්න ක්‍රම තියෙනවා නම් මොකද විෂ ගැන අපි හිතාමතා ගන්නව නෙමෙයි හිතාමතා ගන්න අවස්ථා තියෙනවා නැතුවම නෙවෙයි හැබැයි අහම්බෙන් හෝ වැරදීමකින් මේ යම් විෂ රසායනිකන් අපේ ශරීරයට එකතු වෙලා අපේ ඇඟ ඇතුලේ තැන්පත් වෙලා තියෙනවා නะ මෙන්න මේ දේවල් අයින් කර ගන්න හෙළ ආයුර්වේද ක්‍රමිය තුල මොනතරම් විෂ්ම කර්ම ක්‍රම තියෙන ඇද්ද අන්න එහෙම දෙයක් පිළිබඳව අද අපි හොයාගෙන යන්න සූදානම් වෙලා ඉන්නවා අපිත් එක්ක මේ ගමන යන්න ඉන්නේ පරිසර ගවේෂක ඒ වගේම ප්‍රවීණ දේශක පීඑම් එදිරිසිංහ මහත්මයා ආයුබෝවන් පුතුමාට ආයුබෝවන් එදිරිසිංහ මහත්මයා දැන් ඇත්තටම මේ අපේ ශරීරය ගතන පස්සේදී මොන යම් ආකාරවලින් අපිට විෂ ඇතුල් වෙන්න පුළුවන් ක්‍රම තියෙන්නේ අපි මං හිතන්නේ කරන වර්තමානයේ කරන සියලු දේ තුලින් විෂ ඇතුළු වීමේ හැකියාවක් තියෙනවා ආහාර මගින් ඊළඟට ඖෂධ මගින් විදේශෙන් බටහිර ඖෂධ දැන් ඔබතුමා සඳහන් කරා මේ අපි ආයුර්වේද වෙදකම ගැන මේ ඒකත් දේශීය වෙදකමක් නෙමෙයි දැන් ආයුර්වේද වෙදකම හොඳ වුණාට ඒ සඳහා යොදා ගන්න ශාක කොටස් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් එතකොට මොකද ඒවා ලංකාවේ ශාක මං දන්න විදිහට සහ අපිට පරීක්ෂණ නිරීක්ෂණ වලින් පස්සේ නිගමන වලට අපිව තමයි ඊට අදාළ නොවන ශාක. ඒ කියන්නේ ඒ කුලේවත් නොවන ශාක තමයි වැඩිපුර ඒ කොටස් හැටියට නාමිකව ලිව්වට එහෙම වෙන්නේ නිසා ආයුර්වේදයේ මේ මේක හෙළ වෙදකම. හෙළ වෙදකම. ඔව්. එතකොට ඒ කියන්නේ අපේ සිව් හෙළයේ තිබුණු විතාසු විශේෂ වෛද්‍ය ක්‍රමයක්. දැන් මේ ඔබතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ විෂ අපි කන විෂ අපි හරණය කරන්න ඉතුරු වෙලා තියෙන ටිකයි. නෑ. අපි පොල් ආහාරයට ගන්න නිසා 60කට 65කට වැඩි ප්‍රමාණයක් අපි කන විස ඉවත් වෙනවා. ඒ හේතුව නිසා තමයි අපි ජීවතුන් අතර ඉන්නේ. ඉන්නේ. පොල් ආහාරයට ගන්න නිසා. එතකොට ඉතුරු විස ටිකත් අපි ඉවත් කරගන්න ඕනේ. දැන් මේකට මේ විස හරණය කිරීම සඳහා අපිට ඉතා සුවිශේෂ ශාකමය ආහාර මේ ඖෂධ තියෙනවා. ආහාර හැටියටත් ඖෂධ හැටියට ගන්න පුළුවන් જાති. අපි හිතමු දැන් විෂ හරණය සඳහා විශේෂයෙන්ම වසරක් ආහාරයට ගත්ත විෂ එක පුහුල් කෑල්ලකින් නැති කරන්න පුළුවන්. එක පුහුල් කෑල්ලක් ආහාරයට අරගෙන ඒ විෂ ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ශරීර විෂ ඉවත් කිරීමේ අති සුවිශේෂ හැකියාවක් තියෙන ඊළඟ ශාකය තමයි පේර. පේර අපි දැන් වැඩි ගණන් ගන්නෙ නෑ. සමහර විහාරයේදී පේර කෑවම පණුව මරුව විසනවා කියලානේ. ඔව්. නමුත් ඒක පට්ටපල් බොරුවක්. පේර කෑම පනෝමෝර විසින්නේ නෑ. ඒක කෘමි රෝග සහ ශරීර විස ඉවත් කිරීමේ අති සුවිශේෂ හැකියාවක් තියෙන ඖෂධීය පළතුරක්. මම අපිට ඒක අර සාමාන්‍ය ජනවහරි කියන විදිහට තෞතිසා දිව්‍ය ලෝකයෙන් ලැබුණු මේ පළතුරක් ඖෂධයක් හැටියට පිළිගන්න පුළුවන් ශාකයක්. ඒක නිසා තමයි අපි පේර ගණන් ගත්තේ නැති වුණාට ලෝකෙම රටවල් බටහිර යුරෝපා රටවල් පරේෂණාත්මකව හඳුනගෙන පේර කොළ දලු මේ සීරම ඒගොල්ලෝ පවුඩර් කරලා මෙහෙන් අරන් යනවා. අපි දැන් පේර ගැටයක් හරි ගැට ගෙඩි ගැට නැත්තම් කොළ කෑල්ලක් හරි දවසකට ආහාරයට ගන්නවා නම් අපිට මේ ශරීර විස හරණය කරගැනීමේ තවත් අතිසුවිශේෂ මාර්ගයක් වෙනවා. ඊළඟට අපි අහු ආහාරයට ගත්තහමත් ශරීර විස වසංගත රෝගවලට රොතු දීමේ හැකියාව බෝනවන රෝග මේ සියල්ලටම ඉතාම සාර්ථක ඖෂධීය ආහාරමය පළතුරක්. දැන් ඔය කියපු දේවල් අපි ඔක්කොටම එහෙම දැන් පුහුල් වලින් දෝෂි හදලා කන්නත් පුළුවන්. හැබැයි එතකොට නම් එච්චර ගුණාත්මක භාවයක් නැහැ. පොඩක් අපිට ඔව් බරයි ඒක. අන්න ඒකයි. එතකොට අපි පුහුල් ආහාරයට ගන්නකොට මේ අපේ රසම හොයන්න හොඳ නැහැ. හැමදේකම රසම හොයවුවොත් අපට
ශරීර සුවතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද රස හයක් තියෙන එකේ අපි රස තුනයි ආහාරයට ලුණු, ඇඹුල් සහ පැණි කියන රස තුන මත ජීවිතය ගෙනියනවා. තිත්ත, කටුක, කහට කියන රස තුනත් ඇතුල් වුණාම තමයි ජීවිතේ රසවත් වෙන්නේ. අර මේ අඟල් හය රසවත් කරන්න පුළුවන් අර සීනි, ඇඹුල්, පැණි කියන තුනෙන්. එතකොට ඉතුරු අඩි 5ද 6ද මේ තියෙන මෙතනින් පල්ලෙහ කොටස සතුටින් තියන්න විඳින්න පුළුවන් ශරීරයක් ලබා ගන්න නම් අපි තිත්ත, කටුක, කහට කියන රස තුනත් එක්කම ගන්න ඕනේ. ඔව්. ඔව්. දැන් අපි විවිධාකාර වූ හෙළ වෙදකමේ හාස්කම් ගැන අහලා තියෙනවා. ඒ වගේම අපි පැරණන්. පැරණන් කියලා මම අදහස් කරන්නේ මේ අවුරුදු 60කට 70කට කලින් මිය ගිය කට්ටිය නෙවෙයි. වර්තමාන වෙනකොට අවුරුදු 70ක් 80ක් විතර වයස් දරන අපේ ආච්චිලා සිහිලා හරි විශ්වකර්ම වැඩ කරනවා. එදිරිසිං මහත්මයා මේ ළඟදී අපේ ආච්චි හරි අපූර්ව වැඩක් කළා. දැන් මගේ යටිපතුල වල ඉවසන්න බැරි වේදනාවක් තිබ්බා. ආච්චි කියලා උණු වතුර බේසමක් ගෙනලා ලුණුත් තෝකර දාලා තව මොනවද මන්ද අඩු මුකුරු මු ටිකක් දාලා අකුල් දෙක තියලා මටත් තරවට කළ මගේ කකුල දෙක බලහත්කාරයෙන් ඔක එබුවා. ඔබලා පැය භාගයක් විතර යනකල් ආච්චි සතු සපයන් කරනවා, මේ සම්බාහනය කරනවා, කකුල එහෙම කරනවා. පැය භාගයක් විතර ගියා උණු වතුරේක කට්ට කළු පාටයි. මම දන්නේ කොහොමද එහෙම උනේ කියන්න. ආච්චි මැජික් කළාද කියලා දන්නේ නැහැ. හැබැයි ඊට පස්සේදී මේ ඇඟ ඇතුලෙන් දැනුණ සනීපය මට කොච්චරද කියලා කියන්න බෑ. මේක මේ මම දැන් දවස් 3කට කලින් අත්විඳ දෙයක් අපේ ආච්චිත් එක්ක. ඇත්තටම මොකද්ද මේ එතන වුනේ? විශේෂයෙන් ලවණ වර්ගවලට. ලවණ වර්ගවලින් විශේෂයි ඉප්සම් කියන ලුණු විශේෂය. ඉප්සම්. ඉප්සම් ලුණු. මේ ඉප්සම් කියන ලුණු එකේ යවකාර ලුණු, සහිඳ ලුණු ඇතුළු විස සහිත ලුණු ඉවත් කරලා තියෙනවා. එතකොට විශේෂයෙන් අපිට ඉප්සම් ලුණු වෙළඳපොලේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අපි හිතමු එහෙම ලබා ගැනීමේ හැකියාව නැති කෙනෙකුට උනත් මේ ලුණු අපි ගෙදර ආහාරයට ගන්න ලුණු උනත් ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍යයෙන් ලුණු අඩු කෝප්පයක් විතර මේ අරගෙන ඒකට එකට පහක හයක ප්‍රමාණයක් තද ලුණු ද්‍රාවණයක මේ කකුල් දෙකම දාලා හොඳින් අපිට පුළුවන් පිරිමදින්න. හැබැයි ඊට කලින් තියෙනවා ට්‍රීට්මන්ට් එකක් කරන්න. දැන් අපි සමස්ත ශරීර විසහරණයේදී පළමු දේ මතක තියාගන්න ඕනේ දේ තමයි අපේ මේ සමස්ත ශරීරයේම තියෙන සියලු අවයව වලට සම්බන්ධ ස්නායු වල අවසාන පින් එක තියෙන යටිපතුලේ. එතකොට අපට සරල පහසු ක්‍රමවේදයකට මේ ශරීර විස යටිපතුලෙන් ඉවත් කරන්න පුළුවන්. අපි ඒ සඳහා විශේෂිත වූ පියවරක් ගන්න ඕනේ. ශරීරයට දෙන මේ යටිපතුලෙන් බැහැර කරන්න මගදි තියෙන බාධක ඉවත් කරලා ශරීරය බුරුල් කරලා අපි දෙන අවස්ථාව ස්නායු පද්ධතිය උත්තේජනය කරලා ලී ධාතුව උත්තේජනය කරලා රස ධාතුව උත්තේජනය කරලා අපි ශරීරය සූදානම් කරනවා මේ යටිපතුල් දෙකෙන් මේ තියෙන විෂ සංඝටක ඉවත් කරන්න. අපි ඒ සඳහා ඔළුවට දැන් මෙතෙන්දි මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා. අපි යොදා ගන්නා තෙල් වර්ගය සෙම සහිත පුද්ගලයෙක් නම් මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙමෙයි මම මේ කියන්නේ. දැන් එහෙම තත්වයක් තියෙන කෙනෙක් තමුන්ට පුරුදු තෙල් හෝ දැන් සමහර ගොඩක් අය තමුන්ගේ ඔළුවේ ගන්න පුරුදු වෙච්ච තෙල් වර්ගයක් තියෙනවා. ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි සෙම සහිත පුද්ගලයෙක් නම් නිර්ගුණ්ඩ්‍ය ආදී වගේ නීල්‍ය ආදී වගේ තෛලයක් අරගෙන ඒක ඔළුවට දාලා අපි ශරීරයේ සමස්ත ශරීරයම මීතෙල් ලා රස්නේ සමස්ත ශරීරය පුරාම ගානවා. ගාලා ඊට පස්සේ කරඳ පොතු, නික පොතු, කුඹුක් පොතු, මී පොතු හොඳට මතක තියාගන්න ඕනේ. අපි මේ පොත්ත ගලවන විදිහ අනුව ගුණය වෙනස් වෙනවා. අපි ශාකයෙන් විෂ හරණය කිරීම සඳහා මේ ගහේ පොතු ලබා ගැනීමේදී උඩින් කපලා ගහේ මෙතනින් කපලා මෙහෙම ගලවන්නේ නැහැ. මෙතනින් කපලා පල්ලෙහාට මේ මාක් කරලා මෙතනින් ගලවන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ශාකයට හොඳින් දැනෙනවා, තේරෙනවා.
එයා මොකද කරන්නේ? අපි මෙතනින් කපපු ගමන් මෙතන තියෙන සාරය ටක් ගාලා උඩට අදිනවා. එතකොට ඒ නිසා අපි මෙයාට ඒ අපිට උවමනා කරන ඖෂධීය සංගතක ටික උරා ගන්න දෙන්නේ නැතුව මේක මෙතනින් කපපුවාම මෙයා මෙහි උඩට ඇද්දට මෙතන තවත් එකතු වෙනවා. එහෙම කරලා අපි මේ පොතු අඹරලා අපි මේ ධනිෂ්යෙන් පහත කොටසේ සම්පූර්ණයෙන්ම අර තලපයක් එහෙමත් නැත්නම් ක්‍රීම් එකක් ආකාරයට හදාගෙන මේක ආලේප කරනවා. ආලේප කරලා පැය දෙකක් පමණ ගත වූ පසු කැපකිරීම කරන්න වෙනවා. වර්තමානයේ අතිවිශාල විෂ ප්‍රමාණයක් ශරීරගත කරගෙන ඉන්නේ. ඒකන හේතු මම කියන්න යන්නේ නැහැ. සමස්ත රටේ ලෝක ජනතාව දන්නවා. ඒ නිසා අපි මේක අපිට කොඳුනාරටියේ සිට ගාන්න පුළුවන් නම් වඩා සාර්ථකයි. මොකද සමස්ත ස්නායු පද්ධතිය යන්නේ අපේ සුසුම්නාවෙන් සෑම අංශයකටම යන ඒවා කසේරුකා දෙපැත්තින් එකින් එක වෙන් වෙලා ගිහිලා තමයි අපේ අවයව වලට යන්නේ. එතකොට අපි මෙතන හිස් මුදුනේ මෙතන බොරුවල් අපි උකුණුවල කියලා කියන මේ පිටිපස්සේ තියෙන මේ සුසුම්නාව ගිහිල්ලා මොළයට සම්බන්ධ වෙන තැන ඉඳලා පහළට මේ ආලේපයේ ගාලා ඊට පස්සේ අපේ ස්නායු වෙන මේ පිටිපස්සේ ඒ ගෙනල්ලා ධනිෂ්යෙන් පහත සම්පූර්ණයෙන්ම අපි ගන්නවා අර ක්‍රීම් එක. අපි හදාගත්ත ක්‍රීම් එක මතක තියාගන්න ඕනේ. මේකටත් අපි යොදාගන්නේ ඒක ක්‍රීම් එක කරන්න යොදාගන්නේ තලතෙල්. එතකොට දැන් මේක කරලා පැය දෙකකට පස්සේ මේක සතියකට වරක් වාර හැටියට අඩුම තරමේ 8ක් 10ක් කරන්න ඕනේ වැඩක්. ශරීර විස තහමුලින් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. 100ට 1ක් 2ක් ඉතුරු වෙයි. ඉතුරු සියල්ලම නැති වෙනවා. එතකොට මේක මේ අර ක්‍රීම් එක අපි ගාලා වේලෙනකොට මේක අපි තෙමන්නේ තද ලුණු වතුරෙන්. නෑ. තද ලුණු වතුරෙන් තමයි අපි මේ හදාගත්ත ක්‍රීම් එක අපි කලින් සඳහන් කරපු බොතු වර්ගය ගාලා අවසානයේදී අපි මොකද කරන්නේ? යටිපතුල් දෙකේ අර මේ ක්‍රීම් එක නෙමෙයි අපි ආලේප කරන්නේ, මීතෙල් සම්පූර්ණ සරුවාංගය ආලේප කරන මීතෙල්ම තමයි ආලේප කරන්නේ. ඉන් පස්සේ අපි හොඳින් මේ සියල්ලම ඉවත් කරනවා. ඉවත් කරලා ස්නානය කරනවා උදේ 10ට කලින්. ඔව්. උදේ 10ට කලින් ස්නානය කරලා ඉප්සම් ලුණු හෝ ඒවා සපයා ගැනීමට නොහැකි වුණ අය ගෙදර තියෙන ලුණු හරි අඩු කෝප්පක විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් වලින් ගත්තොත් 200ක් 250ක් විතර බේසමකට දාලා දිය කරලා අපිට පුළුවන් නම් කකුල් දෙක මේට රෆ්ව දැනෙන අපි හිතුවා රබර් පාපිස්සේ තියෙන්නේ උඩට බුබුලු බුබුලු තියෙන එක. එහෙම නැත්නම් දැවයෙන් හදාගත්ත කකුල් වලට එක්සර්සයිස් කරන උපකරණයක් තියෙනවා. මේ ඕනෑම එකක් යොදාගෙන අපිට පුළුවන් අර ලුණු ද්‍රාවණයේ කකුල් දෙක මාරුවෙන් මාරුවට මෙහෙම සෞම්‍ය හෙමින් මේක අතුල්ලනවා. එතකොට එහෙම අඩුම තරම විනාඩි 45ක්වත් මේ තත්ත්වය කරගෙන ගියහම සමස්ත ශරීර විස ඉවත් වෙමින් යන බව තමුන්ටම දැනෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඒක එක අයත් එක්ක කතා කරමින් නැත්තම් පත්තර බලමින් එහෙම කරන්න එපා. මනස සම්පූර්ණයෙන්ම යොමු කරන්න ඕනේ. මොකද මනස ඉතාම ශක්තිමත් ට්‍රීට්මන්ට් එකක් හිත කියන්නේ. අපි දෙපා පිරිමදින මොහොතක් ගානේ අපි මනසිනුත් මේ විස ඉවත් කරමු. ඒක තමයි අර මතුරන්නේ. අඹාත්තක් අරගෙන විස ඉවත් කිරීම සඳහා යම් යම් අය මතුරන. ඔළුවේ ඉඳලා පාදාන්තය දක්වා අරගෙන යන අඹාත්ත නැත්තම් දෙහියත්ත ගසනවා. පාදාන්තයට ආවට පස්සේ මෙහෙම අරන් ඇවිල්ලා ගසනවා. ඒ එතනින් අදහස් කරන්නේ එයාගේ මනස අරන් එනවා මේ අඹාත්තත් නැත්තම් දෙහියත්තත් එක්ක මේ විස. එයා හිතනවා දැන් මගේ විස මේ ගුරුන්නාසි නැත්තම් මේ බෙද මහත්තයා මේ විස ටික දැන් ඔන්න අරන් යනවා. අරගෙන ගිහිල්ලා ඔන්න දැන් ගැසුවා ඉවරයි ගියා. සුවපත් වෙන්නේ එයාගේ මනසෙන්. දෙහියත්ෙන්වත් මතුරුපු මන්තරෙන්වත් නෙමෙයි. ඒක තමයි විද්‍යාත්මක සත්‍ය. නෑ. එයාගේම ශක්තිය සටන් කලාවේදී අපි අනුන්ගේ ශක්තිය පාවිච්චි කරන්නේ. ඒ වගේ මේකත් එයාගේ මනස එයාටම අපි ට්‍රීට්මන්ට් එකක් එහෙමත් නැත්නම් වෙදකමක් හැටියට පාවිච්චි කරනවා. එතින්දී ඒකයි එයාගේ අවධානය හැම වෙලෙම ගන්නවා තමුගේ පැත්තට. මම නම් ඒ කරන වෙද දුරා මම කරන්නේ එයාගේ අවධානය. මම දක්ෂ වෙදෙක් නම්
mangyawa magi esdiking cutting nahaing mooning hadawati magi langkata randawagena tamai mang hari wedeknan meka karanne etakota rahasen api hitumu hiting eya danne nathi mokak kiwwat eyage visa bahina iti e wage tamai me sharira visa apata iwat karanna puluwan pradhanama krabaveda ita passe ilanga avasthawa tamai dan me siyalla karala api snanaya karala visaharanaya karala ඊට පස්සේ රාත්‍රියේ නිදා ගන්නකොට අපි එතෙන්දි සුසුම්නාව පටන් ගන්න තැන මේ ඔළුවේ ආරම්භයේ ඉඳලා පල්ලෙහාට එනකන් අපි ගානවා නීතෙල් ඊළඟට ස්නායු පද්ධතිය මෙතෙන්ට ගෙනියන දෙපා පාදාන්තය දක්වා ගෙනියන ස්නායුව උත්තේජනය වීම සඳහාත් නීතෙල් පාවිච්චි කරනවා නමුත් අපි යටිපතුල් දෙකට සහ අපේ අල්ල මේ අත් දෙකට තල තෙල් ගාලා සාමාන්‍ය Sulu pramanya, gal. Hebei kapul deket nang sulu pramanya gal harian ne. Adikam muka tapi dan nidakan kota yang dem meta serum me tika api de apresan na bawak keti wina nisa. Api depatulete honding talatil lap ale pegerla kesel koleak yati patulete tiela mehima kesel kola kela tiela mese kak dagan no. Kapul deket. Kapul deket. Ei palawini karni me til tiketi ena. ගුණාත්මක භාවය සහ මේකේ අදින ඊළඟ මේ කෙසෙල් කොලේට මේ තලතෙල් හරහා ගන්න මේ විස ග්‍රහණය කර ගැනීම සඳහා තමයි අපි මේක මෙහෙම තියන්නේ ඊළඟ කාරණේ ඇඳේ හැමතැනම රැයට දඟලනකොට ගෑවිලා විනාශ වෙන හින්දා මේ කාරණා දෙකම සනාථ කර ගැනීම සඳහා අපි කොටන් මේස් වෙන්න ඕනේ මොකද නැත්තම් හැමට හොඳ නැහැ රැයක් එළි වෙනකම් පැය 8ක් 10ක් අපි සමහරට නිින්දේ ඉන්න පුළුවන් ඒ වෙලාවට මේක දාලා අපි Mes dekak dagan no, udah itu mereka ibat kerla, tamungge, kemati bawa akar ya, kita nala firisu dua lah hari, uang dekak keran pulang, mereka wara hatak atak dahayak kerut, nitya masih masari itu bisa ibat teno. Ini dia itu. No. Kesan teh sitte, padan teh dakwa tiennya, visa harane keran, hari apur kramya kan, api PM Bedesing Mahatmya, ada apa itu sadahan kali. එතෙන් මම ඔබට ආරාධනා කරනවා මේ ක්‍රමය අතදා බලන්න මොකද මේ ක්‍රමයේම නොවුනත් මමත් යම් ආකාරයක අත්දැකීමක් ලැබුවා මේ හරිම ක්‍රමේ දැන් අපේ මුතුන් මිත්තන් දන්නේ කටවහරෙන් පැවතගෙන ආපු දෙයනේ නිසා කටවහරෙන් පැවතගෙන ආපු දෙය ඒ අය දන්නවා වගේම හරි ක්‍රමය දන්න මේ වගේ බුද්ධිමතුන් අපේ සමාජ ජීවත් වෙනවා මෙවැනි බුද්ධිමතුන්ගෙන් මේ දේවල් අහලා විමසලා දැනගෙන තවත් එක පරපුරකට හරි අපිට දායක කරන්න පුළුවන් නම් හරිදී හරි විදිහට කොයිතරම් වටිනවද ඒක හරිදී හරි විදිහට දෙවරදිව සමාජගත කරන්න ආරෝග්‍ය YouTube නාලිකාව දරන ප්‍රයත්නයේ එක් පියවරක් මේ ඉතින් මේ පියවර අපි ඉස්සරහට තිබ්බා ඊළඟ පියවර තබන්න තියෙන්නේ ඔබට අපි කරන්නේ මග හෙලි කරලා දෙන එක එහෙමනම් මේ හෙලි කරපු මගදිගේ පියවර තබන්න ඔබට ආරාධනා කරමින් සූදානම් වෙන්නේ ආරෝග්‍ය අතුලින් අදට සමුගන්න බොහොම ස්තුතියි මේ ක්‍රමය අපිට කියලා දුන්නට පරිසර ගවේෂක වගේම ප්‍රවීණ දේශක PM ඉදිරිසිංහ මහත්මයා ඔබතුමාට මම හිතන්නේ සබදාහමත් එක්ක ජීවත් වෙන නිසා ඔබතුමා සබදාහමේ විශ්මිත නිර්මාණ කරන මේ මිනිසා පිළිබඳව මිනිසාගේ කය සුවපත් කරන්න බොහොම අපූර්ව දක්ෂතාවයක් පෙන්වුම් කරනවා ඉතින් ඒ දක්ෂතාවය එක්ක නැවත ඔබතුමාව හම්බ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒතෙක් ඔබතුමාට ආයුබෝව වේවා. ආයුබෝව සර්ණයි. ඒ වගේම ප්‍රේක්ෂක හිතවතුනි අපි PM බෙදිරිසිංහ මහත්මයාත් එක්ක ආයෙමත් හම්බ වෙමු. එතකල් ගිහින් එන්න ඔබට සුබදායී දවසක්.